ඇමරිකාවේ පුරවැසියෙක් විදිහට බැසිල් රාජපක්ෂ ඒ වගේ ගිවිසුමක් අත්සන් කරපු නිසා ඔහුගේ පත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බව පෙන්වලා දීලා ඔහු අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නිරපන්න මේ වෙනකොටත් මම නඩුවක් පවර්ලා තියෙනවා. මම මීට අවුරුද්දකට පෙර ඔබලාගේ ජනමාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මේ ආණ්ඩුව පවතින තාක් කවදාවත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක හුදු මායාවක් විතරයි කියලා. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනව නම් කරන්න ඕන හදන්න ඕන ක්‍රමවේද තියෙනවා. කවුරු හරි නීතිච්ඡ කණ්ඩායමක් හරි විශේෂඥ කණ්ඩායමක් හරි කොහේ හරි තැනක ඒගොල්ලන්ට හිතෙන හිතෙන දේ ලියලා ගෙනාවයි කියලා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒක බාර ගන්න ලෑස්ති නැහැ. අනිත් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීමට පූර්ණ බලතල ලබලා දීලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සමා වෙන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පූර්ණ බලතල ලබා දීලා තියෙන ව්‍යවස්ථා දායකයට ඒක තමයි පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුවේ තියෙන එකම කාර්යය තමයි නීති සම්පාදනය කිරීම. ඉතින් පාර්ලිමේන්තුව කරන්න ඕන දේ තවත් කොහේ හරි තැනක කරලා ගෙනවයි කියලා මම සූදානම් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් මන්ත්‍රීවරුත් මට විශ්වාසයි එහෙම සූදානමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ පාර්ලිමේන්තුව මුළු මනින්ම හැල්ුවට ලක් වෙලා බාල්දු වෙලා පාර්ලිමේන්තුව මරණාධාර සමිතියක තත්වයකටත් වඩා පල්ලෙහා මට්ටමකට වැටෙනවා. අපිට මතකයි කොල්ලින්නාද සිල්ලා මැතිතුමා කොහොමද කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හැදුවේ. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හදපු ඉදින් මතකයි. අපි 19 වෙනි සංශෝධනය ගැන අපි ඉදින් මතකයි. ඒක නිසා එකක් අපි කියනවා කාට කොහොම වුණත් මේ රටේ ඒකාධිපතියන්ට ඕන විදියට නීති හදලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්මත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සර් වර්තමානයේ නුඹ බොහෝ දිනක් කතා කරනවා මේ යුගදනව විදුලි බලාගාරය පිළිබඳව ඔබතුමා බොහෝ බිල්වන කරුණු ඉදිරිපත් කරා. ඇත්තටම ඒක යමක් වෙයිද ගරු එමුතුමනි? ඒක 100%ක්ම වළක්වාලීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා. ඒක මහා වංචාවක් ඇමරිකාවේ පුරවැසියන්ව බය කරලා ඇමරිකන් සමාගම් ඇවිල්ලා මහරෑ 12 මාට හොරෙන් අස්සම් කරගෙන ගිහිපු ගිවිසුමක්. ඒ සම්බන්ධව මේ වෙනකොටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් පවතිනවා. ඒකම ඇමරිකාවේ පුරවැසියෙක් විදියට බැසිල් රාජපක්ෂ ඒ වගේ ගිවිසුමක් අත්සන් කරපු නිසා ඔහුගේ පත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බව පෙන්වලා දීලා ඔහු අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නිරපන්න මේ වෙනකොටත් මම නඩුවක් පවර්ලා තියෙනවා. ගරු අමිතුමනේ යුගිතෙක් බුද්ධිමතෙක් හැටියට වර්තමාන අයවැය කොහොමද ඔබතුමා දකින්නේ? වර්තමාන අයවැයේ අයවැය හැරෙන් අනිත් ඔක්කොම වාචාල පුරසාරම් තියෙනවා. අයවැයක මූලික ප්‍රතිපත්තිය අවශ්‍යතාවය මොකක්ද? ඒ අවශ්‍යතාවය තමයි රට ඉලක්කගත ආදායම ළඟා කරගන්නේ කොහොමද? රටේ ආදායම ආණ්ඩුව වියදම් කරන්නේ කොහොමද? ඒ දෙක අතර පරතරයක් තියෙනවා නම් ඒක පියවගන්නේ කොහොමද කියලා සංඛ්‍යා ලේඛන සහිතව සාධක ඇතිව කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. අපේ ආදායම බිලියන 2000ක් වෙනකොට වියදම බිලියන 3000ක් වෙලා තියෙනවා. ඒ බිලියන 3000 පියවගන්න විදිය කොහොමද කියලා මේ අයවැය ලේඛනේ විස්තර කරලා නැහැ. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් නැතුව ඉදිරිපත් කරන අයවැයකින් රටට ජනතාවට සිතක් වෙන්නේ නැතු වගේම ආර්ථිකය බරපතල විදියට අවදානමකට ලක්වන්න ඉඩ තියෙනවා. ඔබතුමා අයවැයේ පක්ෂවද විපක්ෂවද ඡන්දේ විදිහට බලාපොරොත්තු වෙන්නේ? දැන් මෙහෙමයි, අයවැය කියන එකේ අයවැය කොච්චර දුර්වල වුණත් ඊළඟ අවුරුද්දට අපේ රාජ්‍ය සේවාව පවත්වාගෙන යන්න ඕනනේ. දැන් අපි අයවැයක් පරාද කරනවා නම් අපි විකල්ප ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. ඉතින් විකල්ප ආණ්ඩුවක් හදන්න ලෑස්තියක් නැත්තම් ඒ ගේන අයවැය අපි සම්මත කරන්න ඕනේ. ඒක සම්මත නොකරොත් එම ජනවාරි පළවෙනිද වෙනකොට රාජ්‍ය සේවය කඩාවැටෙනවනේ. ඒතර රාජ්‍ය සේවය කඩාවැටුණු සෞඛ්‍යංශය අධ්‍යාපනංශය කාටවත් පඩිගෙවන්න බැරි වෙලා ලොකු ව්‍යසනයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ අයවැය අපිට සම්මත කරන්න ඕන. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මීට වඩා 100,000 ගුණයකින් ගුණයක් වටිනා, ඒ කියන්නේ 100,000 ගුණයක් නිවැරදි අයවැයක් අපිට ගේන පුළුවන්කම තියෙද්දි මේ ගෙනාපු අයවැය
අපි ආර්ථිකයට බරපතල විකෘතිතාවයක් ඇති කරන එකක් අපි දන්නවා මේ මුදල් අමාත්‍යරු අපි රටේ හිටපු අය මොන තරම් මේ විෂය පිළිබඳව ගැඹුරට හදාරපු උගතුන්ද බුද්ධිමතුන්ද ආචාර්යයන් නම් පෙරමැතිතුමා ඒ වගේම රොනිද මෙල්මැතිතුමා යුබි වන්නිනායක මැතිතුමා ඉතින් ඒ ඉතිහාසෙත් එක්ක බලනකොට ශ්‍රී ලංකාවේ හැම මිනිස්සයම ලැජ්ජාවට පත් වෙන්න ඕන අද අපේ රටට පත් වෙලා තියෙන ඉරණම සම්බන්ධව. ඔබතුමාගේ ඡන්දේ කොයියා කරගෙන ඉඳපාවි. නෑ ඒක තමයි මම කිව්වේ. මේ අයවැය නරකයි. හොඳ නෑ. ඒ වුණාට මේ අපි අයවැය පරාද කරනවා නම් අපිට විකල්පයක් තියෙන්න ඕනනේ. ඉතින් එහෙම විකල්පයක් හැදිලා නෑ පාර්ලිමේන්තුවේ. ඒක නිසා මේ අයවැය පරාජය කරලා සමස්ත රාජ්‍ය සේවය කඩාවැට්ටන්න අවශ්‍ය නෑ. ඒක රටට අහිතකරයි. ඒ නිසා අපි ඡන්ද පාවිච්චි කරනකොට එක පැත්තක් විතරක් නෙවෙයි රටේ සමස්තයක් විදියට අපි ගන්න තීන්දුවේ හොඳ සහ නරක දෙපැත්ත කිරලා බලලා තමයි තීන්දුවක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමා පක්ෂව ඡන්දේ පක්ෂව දෙන්න ඕන. මොකද මේ වෙලාවේ මේ අයවැය පරාජය කරලා රට තවත් අරාජික කරන්න බෑ. ගරු අමතුමනේ ඔබතුමා විකල්ප ආණ්ඩුවක් ගැන ඔබතුමාගේ දැන් අනිත් විපක්ෂය කියන විකල්ප ආණ්ඩුවක් පිහිටවන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා විපක්ෂ මැති අමතුරු සියලුම දෙනා ඒකන කියනවා. ඔව් හුඟක් අය බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට තාම එහෙම ස්ථිර වැඩපිළිවෙලක් නැහනේ. ඉතින් ඒ ස්ථිර වැඩපිළිවෙල මේ යන විදියට බොහොම ඉක්මනට හැදේවි. එතකොට අපි සලකා බලමු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔවුන් කියනවා කෙනෙහිලිකම් කරනවා මෙහෙමයි කියලා. මේක කොයි ආකාරයෙන්ද කරන්නේ? ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ තියෙන ඓතිහාසික වැදගත්කමක් ඇති මහා දැවැන්ත ශ්‍රේෂ්ඨ දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂයට අදටත් පිළිගැනීමක් තියෙනවා රටේ. ඉතින් මේ 20 වෙනි සංශෝධනයට සහ වරාය කොමිෂන් සභා පනතට ඡන්දය දීම නිසා යම්කිසි පසුබෑමකට ලක් වුණා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිකම් බාර ගැනීම නිසාත් පසුබෑමකට ලක් වුණා. මම හිතනවා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් වෙ නැගී හිටී කියලා. ගරු ඇමතිතුමනි, ඔබතුමා දැනට ස්වාධීන මන්ත්‍රීත්වයක් හැටියටද කටයුතු කරන්නේ? මම පක්ෂයක් නියෝජනය කරනවා. නමුත් මං ස්වාධීනව මගේ මත ප්‍රකාශ කරනවා. ඒකට හේතුව මම දේශපාලන වහලෙක් නෙවෙයි. ඒ කියන්නේ ඉදිරියේදී ඔබතුමා යම්කිසි සන්ධානගත වීමක් සිදු වෙයිද ගරු ඇමතිතුමනි? ඉදිරියේව ගැන කියන්න තාම කල් වැඩි. රටේ ජනතාවට දෙන පණිවිඩය මොකද අවසාන වශයෙන්? රටේ ජනතාවට දෙන්න තියෙන එකම පණිවිඩය කිසිම දේශපාලන නායකයෙකුගේ දේශපාලන පක්ෂයක වහල්ලු වෙන්න එපා. මේ වහල්භාවයෙන් ජනතාව මිදෙනකන් අපිට මේ රට ගොඩගන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රාදේශීය සභා දක්වා දේශපාලනඥන්ට දෙන්න තියෙන පණිවිඩේ ඔබ දේශපාලන වහලෙක් නම් ඔබ නියෝජනය කරන ජනතාවත් ඔබ වහල්ලු බවට පත් කරලා ඔබ මේ රට විනාශ කරනවා. ඒක නිසා දේශපාලන වහල්භාවයෙන් ගොඩ එන්න, නිවැරදි දැක්මක් ඇති කරගන්න, ජනතාවගේ පැත්තේ හිටගන්න.